ම චැනල් එක ටොයාලාව ආදරයෙන් පිළිගන්නවා ඔන්න මං අදුවයාලට මේ වීඩියෝ එකෙන් අරගෙනාවේ මං මගේ සත්තුටිකට කෑම දෙන්නේ වතුර දෙන්නේ කොහොමද කියලා ගොඩක්ටි මග අහල තිබ ම මේ සත්තුන්ට කෑම ජාතිම මොවද දෙන්නේ වගේම මන්දාන බෙහෙත් වර්ගමොනවද කියලා ඉතින් වීඩියෝ එකට යන්න කලින්මං වාලට ආදරයෙන් මතක් කරනවා වලතාමත් මගේ YouTube චැනල්ලි සබස්ක්‍රයිප් කරල නැත්න. YouTube චැනලික සබස්ක්‍රයිප් කරලෙ එකතුවෙන්න විඩියෝ එක හොඳනන් ලයික එකක් දාලා යාල්ුවන්ට බලන්න ෂයා කරන්න තමතක කරන්න එපා. ඒවගේම ඕලට තින ප්‍රශ්න ඔයාලගේ අදහස් යටටින් කමෙන්් කරන්න කියලත් මංවාලට හදරයෙන් මතක් කරනවා මන්දන්න විදිහට එහැම ප්‍රශ්නකටම මං උත්තර දෙෙනවා. මුලින්ම කියන්න ඕනේ මට මේ කොකල්පාලන ගෙනු ගොඩාක් ලොකුව අත්දැකීම නැහැ අවරුද්දක් වගේ කාලයක් ඇතුළත තමයි මං මේ ගොල්ලු මේ හදන්න පටන් ගත්ත. මෙයාලගෙම ලබිච්චද්දකම් තමයි මට තියෙන්නේ. අපිට සතෙක් හදනකොට ටික කාලයක් යනකොට දැනගන්න පුළුවන් එයාලට හැදින ලෙඩමොනවද. ඒවට දෙන්න ඕන බෙහෙත් මොනවද. මමත් ඒ විදිහට තමයි මේ ගොල්ලුම හදන්න පටන් ගත්තේ. මුලිම කියන්න ඕනේ අපි මේ ගම්කුකුල් පාලනය කරනකොට මේ සත්තුන්ව බෙහෙත්වලට පුරදු කරගන්න හොඳ නෑ මමනං එහෙම කරන්න මං මෙයාලට හෙම්බිරිස්සාාව කැස්ස වගේ තියෙනවනං විතරයි බෙහෙත් පාවිච්චි කරන්න මෙයාලට. ඒ අරන්න මම කිසිම දෙයක් මෙයාලට දෙන්න නැහැ. ඉතින් කෑම වර්ග ගැන කියනවනං. මේ තියන මේ මංගේෙදරවත් එෙන්ම කඩාගත්ත ගෝව කොල මේ මේ පනුවකාල පන්බිත්තර තියනේවා මේවා අපිට කෑමට ගන්න බැහැනි. වත්තෙම හොයා ගන්න දේවල්වලට අමතරව සතිපොල දවසට අපිට හවස්වරුවට පොලට ගියානං ඕන තරං වෙළෙන්දුළඟ තියෙනවා මේඒ ගොලො ඩස් පින් දාන්න තියෙන මේ වගේ කොළවර්ග ඉතිං ඒ වගේ අපිට ඕන තරන්ගේන්න පුළුවන් මගේ නන් නිතරම තාත්ත මට ගිනල්ල දෙනවා මේ වගේ සත්තුන්ට දාන්න කොළවර්ග එලවලුවර්ගඒ ඒවා පිට මේ ගොල්ලොට ගෙනල්ල දාන්න පුළුවන් සල්ලිවලට කෑම ගෙනත් දෙන්න අවශයම වෙන්න හැ. ඉතින් මං මේ විදිහට මේ ගෝව කොල පුංචියයට කපාගන්නවා පොඩි පැටවන්ට දෙන්න. ඒ ගොල්ලොන්ට නං ගොඩ්චූටියයට කොලටි කපා ගන්න ඕනනි. එතකොට මම් මේ වැල් වගේ කඩාගෙන තියෙන්නේ මේවට අප පැත්ති නං කියන්නේ දිය බෙරලිය කියලා ඔයාලගේ පැතිවල මොනවාගේෙන අම්මක් කියනවද කියන්න නම්දන්න. මේවකන්න හරි මාසයිකුකුලෝ. මේවා නිකම්ම මේ විදිහට ලනුකැල්ල ගැට හලල්ලලා තිබ්බත් මේ ගොල්ොලටි කඩාගෙන කනවා. හැබැයි මේටික හමුදට චටිට කපල දැම හම මේ ගොලු නැට්ක්වත් ඉතුර කරන්නතුව කනවා. ඒක නිසා මම නම් කොළවර්ග දෙනකොට පොඩිට ටික් කපල තමයි දෙන්නේ. මටනං හැබැයි මගේ ගෙදරය ඉතුරුවවෙන්න ඉඳදුල් අරවා මේවා අමතරව ළඟපාත ගෙවල්ව ලක් කල දෙන්නෙ කුත්මට ඒ ගොළුන්ග ගෙවල්ලිංවා ආහ කරන බතුන්. එවල්ලූ ඒ වගේ මාළුවල ඉතුරු දේවල්ලේ වවකෝම එකතු කරලා ගෙනත් දෙනවා. ඒක නිසා මගේ සත්තුන්ට නම් කෑමවලට එහෙම අඩු පහඩුවක් නැහැ. මං මගේ සත්තු ටිකට මේ විදිට කෑමදාන්නේ දවල්වරුවට කූඩුවට දානකොටයි හවසට කූඩුවට දානකොටයි විතරයි නැත්නම් යාලවත්ත පුරාම ඇවිදලා හොයාගෙන කාලා අතමයිඉන්නේ. ඒක නිසා මට එම ලොකූ ප්‍රමාණයක් කෑම හදාගන්නම් වශය නැහැ. චුටියට මේ ටික කපාගන්න නම් මේ පැට්ටුන්ට පැටටුන්ට ලොකෝට කපල කන්න බැරි නිසා ටිකප්පොඩියට යාලට කපන් නඕනි මැල්ලුන් ියන ගාන්ටම මං මේ කප පැට්ටුන්ට දාන්නේ ලොකු කටියට දාන නං එච්චරම චූටිට පපන්න අශ්‍ය නැහැ එවුනට මං ඒගොල්ලුන්ටත් මේ පපල තමයි දාන්න එතකොට ඒගොල්ලු ඉතුර කරන්නඇතු ඔක්කොම දේවල් කනවා නැත්නම් යාලට කන්න පුළුවන් ප්‍රමාණයට විතරයේ ගොලොකන්නේ එකොට මේ කෑම අහක යන්වායඒක නිසා මම මේක් පුළුවන් තරම් ඉගොලන්ට කපලම තමයි දෙන්න බලන්නේ. ඉතිං ආලමගෙන් අහල තිබන මෙයාලට දෙන බෙහෙත්තු ර්ගමනාද කියලා මමහිම විශේෂය කියලා බෙහෙත්නම් මුකුත් දෙන්නේ නැහැ එක්කනකුට දෙන්නෙකුට වගේ කැස්ස හම්බිරිසාව වගේ තියෙනවා දැනෙනකොට මං ඇමක්ෂලින් කාරලක් තමයි වතුරට දාන්නේ ඊට අම තරව විටමින් සීය එකක් දෙනවා මං බෙහෙත්නන් දෙන්න පුරදු කරගෙන නෑ මොක්කද මේ ගොල්ලො අහුලගෙන කන නිසා යාලට අප බෙහෙත් දෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඉති මේ චටි පැට්ටුන්ගේ කෑමෙ එකට නම්ම හුණුසල්ටිකක් ගෙනනල තියාගෙනඉන්නේ හුණසල්කි ලෝයක් සාමාන්‍යෙන් රුපියල්ලෙකසිය හතලයක් වගේ තමයි මේ පැත්තිවෙන්නේ ං හුණුසල්ටිකක් ගෙනැ අතියාගෙනන්නවා චුටි පැටුගේ කෑමිකට කලවන් කරන්න. ඊට අමතරව මට මේ වී වගේයක් නං හම්බුණනාමටිකත් අද තමයි හම්බුණේ අම්මමා ආචම්ම ගෙරගහින් ඇවිල්ලා හෙම් මටේවලා තිබුණ ඒ අරෙන්ෙන ම වීහෙම ගෙනල්ල දෙන්නෙත් නැහැ කඩෙන් සල්ලිවලට නං කකුල් කෑම බිත්තරකෑම් කිලෝ දෙකයි මං මාසකට ගේන්නේ මට අර ආරයිRකි කිලියොතුන් දෙනෙක් ඉන්න නිසා මේ කෑම එකටම මම සතියකට දෙතුන් සැරයක් වගේ තමයි කලවන් කරන්නේ අහුරු දෙකතුනක් වගේ තමයි දාන්නේ එකොට පොල්කුඩු නම්මට මේ අල්ලප ගෙදරක්කගෙන් තමයි මෙචර ගොඩක්හම්වෙන්නේ හැමදාම යට කඩයක් කරන නිසා යාගෙ තියෙනවා පොල්කුඩු ඉතින් මං මේ පොල්කුඩ ඔක්කම ප්‍රමාණ නන්දාන්න ගොඩක් මං ඩස් පින් එකට දාලා වහලා තියෙනවා එතුක කොටේකි පණුව හැදුන හම ඒකත් වත්තට ගිහින්දැම්ම හම කුුලොන්ට කන්න පුළුවන් ඊට අමතරව මේ ගෙදරීතුරු වෙන බත් ඒ වගේ දේවල් මං එකතු කරනවා පැටුන්ටත් මං ඒවාම තමයි දෙන්නේ නිතරමණන්දාන්නෑ ඉඳලගිටලමන් ලුණුටිකක් එකතු කරනවා මොකද මේ බත්වලයලවලු අරවා මේ වගේම ලුණු ගතිය තියෙනෙහින්දමන් නිතරමණු ලුණුදන්නේෙ නැහැ මේ විදිහයට ලුණුදිියටිකක් දාලා මං මේක කලවන් කරනවා ඊට අමතරව මේ එහා ගෙදරක් අගෙන පුර ලංකි ලෝ එකකේ අවුද්ධටකෑ මහදන්න ගෙනල එකක්ත් අමතක වෙලා. ඉතින් මේක ගුල්ලෝ පනුවයි හැදිල තියෙනවා කෑම හදන්න බැරිහින්දයා මට දුන්නක් කුකුලොට දන්න මං ඒක නත් ටික ටික එකතු කරලා මේකට වතුර ටිකප් කල්වන් කරලා හොඳට අනලා දුන්නාම මේ ගොල්ලෝ හොඳට කනවා ගෙදර අපි විසිකරන කිසිම දෙය මේ ගොල්ලු ඉතුරු කරන්න මේ ගොල්ලො ඒ හැමදීම ආහාරයට ගන්නවා ඉතින් ඒහින්දා අපිට කෑම කඩගෙනත් දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ න් දැන්නම් වල් ොලහ මාආරට විතර වගේ මේ වෙලාට තමයි හැමදම්මම් මේ ගොල්ොට කෑම ටිකක් දාල කූඩුවට දන්නේ කෑමක අතට ගත්ත ගමන් එයාල්ලා දන්නවා ඉස්සර වෙලා යනවා කූඩුවට වටේපිටේ ඉන්න කට්ටියත් ඔොක්කොමල මේ වෙලාවට දුවගෙන එන්නවා. මෙයාලට එන්න කූඩු යන්න කියන්න විතරයි කියන්න තියෙන්නේ තක්ගගානකොට ොක්කොමල මගේ කකුල් දෙකළඟට එෙනවා. පැටුටනම්න් දසකට තුන් පාරකට හතරපාරකට වගේ මේ විදිට කෑම දානවා මොකද ගොලු කූඩු තුළෙම ඉන්න හින්ද යාලට නිතරම බඩගිනිවෙනවා ඇති. එලියට දාන්නෙත්න හැනෙමං ඒය තමයි සෙල්ලාම මේ ගොල්ලුන් එලියට දැම්ේ. ඇතිම මේ චෝටි පැට්ු ොකු ප්‍රමාණයක් කන්නෙත්න හරිම චූටි ප්‍රමාණයන්න කන්නේ ඉතින් මේ වගේ කෑමටික හදාගත්තහම දවසට තුන් හතර සරය කෑමටික දාගන්න පුළුවන්. මේ දවසල මගේ කිලිය දෙන්නෙක් චුට්ටක් හිනවා වගේ හුණා ඒගේ යාලග නහයිම් බරගතයක් වගේ දැනෙනවා පිට හෙම්බිරිස්සාාව හැදන වගේ තමයි චුට්ටක් සමහරක් වෙලාවට කට ඇරගෙන තමයි හුස්මගන්න බලන්නේ එක නිසා මං මේ ඇමක් සලින් කරලක් දානවා ලොකු පට්ටියගි මතුරෙ එකට ඇමක්සලින් කරලොක්කුයි ම විටමින් සීයෙක්ුයි විතරයි දාන්නේ වෙන බෙහෙත්වර්ගනම් මන් තාමනම් දීලනෑ මගේ සත්තුන්ටටැස්ස හෙම්බිරිසාව ඇරෙන්න්න වෙන නම් එයාලට ලෙඩක් හැදිලා නැහැ. කිසිම සත එක්හෙම ලෙඩකින් නඇති වනෙත් නැ ඒක නිසා මට එහෙම වෙනම බෙහෙත්වර්ගනම් අම් මුකුත් දෙන්නේ නෑ. ඊට අමතරව මං මේ කිරිහටිවලට වතුරදාලා. වේ පැන්තැන්වල තියලා තියෙන්නේ මොකදේකුල්ලොන්ට වතුර බොන්න ඕනි. නිතරමයාල වතුර බොනවා එහින්ද මේ වගේ මේ වපිරිසිදු කරලා දවසගාන වතුර මාරු කරලා මං ඒගුලුන්ට තැන්තැන්වල වතුර තියලා තියෙන්නේ. චඩි පැටුන්ගේ භාජනෙන්න් දවස් තුළකට විතර සැරියත් තම මාරු කරන්නේ මොකදමං මේකට නං බීකෝපෙතිකැඇල්ලක් දානවා මේ භාජන දෙකට බීකෝපෙති එකක් දෙකට කඩලා වගේ තමයි දාන්නේ. නිතරම දාන්නෙත් නැහැ දවස් අතර පහකට වගේ සැරයක් දාන්නේ. ඒක නිසා වතුරමාරු කරන්නේ නම් අන් දවස් තුනකට විතර සැරයක් චෝටි පැට්ටුන්ට වෙන නම් අමුකුද්දාන්න නැහැ විටමින්සීඒකක් වගේ දැම්මුොත් තැරෙන්න්න. එයාලට ලෙඩගතියක් කාවොත් විතරක් ඇමක් සලින් කරලකින් භාගෙටත් අඩුවෙන් තමයියාලට දෙන්නේ. තින් මේ විදියට එලියෙන් වතුරටිකක් කියයලා තිබ්බහම යාලා නිතරම වතුරබොුණවා. ඉතිං ඔහොම තමයි මම් මගේ. Googleුගුලොටිකට කෑම වතුර ලබා දෙන්නේ ගොල්ුන්ට දෙෙන ෙත් නුන් ොචර තමයි ම ඊට අමතරවනම් ම මුණුවත්ම දෙන්නේ නැහැ. ඉතින් ීඩෝ එක හොඳනම් ලයි එකක් දාලා ඔයාලගේ අදහස් යටටින් කමෙන්් කරන්න සබස්ක්‍රයිප් කරල නැත් නන්තාමත් මගේ YouTube චැනල සබස්ක්‍රයිප් කරල එකතු වෙන්න කියෙ මංවාලට ආ අදරයම් මතක් කරනවා තින් එහෙනම් ඔයාලට සුබ දවසක.